ගරු කතානායකතුමනි මට පෙර කතා කළ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කලාකරුවන් කීප දෙනෙක් ගීත කුමාරසිංහ ගරු මන්ත්‍රීතුමිය උද්දික ප්‍රේමරත්න ඒ වගේම ඩයනා ගමගේ වැඩි කලාකරුවන් ඉතාම හොඳ යෝජනා කීපයක් රජයට ඉදිරිපත් කළා කලාව වෙනුවෙන් මම ඒ අගය කරනවා අපි මොන පක්ෂයේ මොන පාට මොන දේශපාලන මතිමතාන්තර අපි නියෝජනය කළත් අපි පෙනී හිටියත් අපි කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා දුරකථනයෙන් කතා කරනවා හම්බෙලා කතා කරලා අපි කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා මේ සභාවට කියන්න ඕන අපිට දිනාගත හැකි ඉල්ලීම් ගැන අපි සාකච්ඡා කළා ගරු කතානායකතුමනි කලාකරුවන් ගැන සහ දේශපාලනය ගැන කතා කිරීමේදී සෑම ආණ්ඩුවක්ම එහෙම කිව්වොත් නෑරදි සෑම ආණ්ඩුවක්ම ගරු කතානායකතුමනි කලාකරුවන්ව භාවිතා කළේ කොණ්ඩම් කරපිංච වැනි තියරියකින් ඒ කියන්නේ ඔවුන් කලාකරුවන්ව භාවිතා කළේ ස්ටේජ් එකට ක්‍රවුඩ් පුලස්ලා හැටියට ඒ කියන්නේ සෙනඟ ගෙන්න ගන්න ඒගොල්ලන්ගේ ගීත ගායනා කරලා ඒගොල්ලන්ගේ රූපය ඒ වගේ දේවල් යොදාගෙන තමයි ඒ අය කලාකරුවන්ව භාවිතා කරලා ඊට පස්සේ ඡන්දේ වුණාට පස්සේ ඒ අය කලාකරුවන්ව ප්‍රතික්ෂේප කළා දුරකථනයට ඇහුම් කන් දුන්නේ නැහැ ඒගොල්ලන්ව අතහැරියා ඒක තමයි කලාකරුවන්ගේ චෝදනාව කලාකරුවන් මම මේ කතාව කරන්නට පෙර මුහුණු පොතේ මේ ගැන අහද්දි ඒ අයගේ ප්‍රශ්න තමයි මම ඉදිරිපත් කරන්නේ මේ මගේ ප්‍රශ්න නෙමේ ඒ අය මට නියෝජිතෙක් හැටියට මේ සභාවේ ඉදිරිපත් කරලා අහන්න කිව්ව ප්‍රශ්න තමයි මම ඉදිරිපත් කරන්නේ ඉතිහාසය ගැන බලද්දී ගරු කතානායකතුමනි කලාකරුවන් සහ දේශපාලයන් අතර ලොකු සහසම්බන්ධයක් තිබුණා මම දන්න විදිහට රුක්මනී දේවි කියන මහා කලාකාරියට හනිමුන් යන්න වාහනයක් පවා දීලා තිබුණේ ඩඩ්ලි සේනානායක නැත්නම් කොතලාවල මහත්තයා කියලා අපි අහලා තිබුණා ඒ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ රුක්මනී දේවි සහ එඩි ජයමාන් මේ අය එකතු වෙලා පහුගිය ටිකේ ගරු හිටපු අග්‍රාමාත්‍ය තුමිය පළවෙනි අග්‍රාමාත්‍යතුමිය සිරිමා බණ්ඩාරනායක හරහා ජාතික චිත්‍රපට සංස්ථාව පව බිහි කරගත්තා ඒ විශාල සේවයක් වුණා ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා අර මාවතේ අපි කියන අය යොදාගෙන සියලුම කලාකාරයන්ට හරියට සමසමව ආදරෙන් වැඩ කරා කියලා කියන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපු සමහර දේශපාලන නායකයෝ එහෙම දෙයක් කළේ නැහැ කියන එක කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. ඒගොල්ලෝ එකම කලාකරුවන් පිරිසකට ප්‍රයොරිටි දීලා ප්‍රමුඛස්ථානේ දීලා ඒ අයට කරපු දේවල් අපි දැක්කා ජාතික ලයිස්තු මන්ත්‍රීකම දුන්නා ඒගොල්ලන්ගේ නිවාස දුන්නා ක්‍රිබ් එකෙන් ඒගොල්ලන්ගේ නම් අයින් කරගත්තා සමහර අයට බැංක් ලෝන් දුන්නා ටෙලිනාට්‍ය පෙන්වන්න බෙල්ට් දුන්නා ඉඩම් දුන්නා ටීවී නාලිකා දුන්නා රේඩියෝ නාලිකා දුන්නා චෝගම් එකේ ශෝභනියන් හැටියටත් ඒ අය යොදාගෙන ඒ අයව පාවිච්චි කළා ඒක තමයි උනේ ඒ කලාකරුවන්ගේ චෝදනාව. ඇයි හැමෝටම ජාතික ප්‍රතිපත්තිය කැරිට කලාකාරයන්ට සලකන්නේ නැත්තේ කියන චෝදනාව හැම කලාකාරයෙක්ගෙම බහුතර කලාකාරයෙක්ගෙන් හිතේ තියෙනවා. මේ කලාකාරයෝ කිව්වට සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල කලාකරුවන් පමණක් නෙමේ. ගම්වල ඉන්න ගොක් කොළවලින් කලාකෘති කරන තවත් අනිකු සියලුම කලාකරුවන් මේකට අයිති. නමුත් ඒ සියලුම කලාකරුවන් අමතක කරලා එක්තරා කොට්ටාසයකට පමණක් ප්‍රමුඛස්ථානයේ දීලා වැඩ කරපු ගැන කලා බහුතර කලාකාරයන්ගේ අකමැත්ත තියෙනවා. ඒ වගේම කලාකාරයන් මට කියන්නට කිව්වා ලෝකේ කිසිම රටක ගරු කතානායකතුමනි මේ වගේ විදේශ ටෙලි නාට්‍ය පෙන්වන රටක් නැහැ. අපේ රටේ අද ටීවී එකක් දැම්මුත් සියලුම නාලිකා පොන්නන මොනවාද කොරියන් නාට්‍ය පෙන්වනවා, ආයි චීන නාට්‍ය පෙන්වනවා, ඉන්දියන්, ගුජරාටි, මලයාලම්, හින්දි, දෙමළ මේ වගේ නාට්‍ය පෙන්වන්නේ. අපි ඔබතුමා රටවල ගිහිල්ලා ඇති. අපි ජපානයේ ගියොත් තියෙන ජපාන් නාට්‍ය, අපි එංගලන්තයට ගියොත් එංගලන්ත ටෙලි නාට්‍ය සොප් ඔපරා. නමුත් ලංකාව විතරයි මේ කූට මට මේක කියලා තවත් මේ ටීවී නාලිකාවල අවස්ථා නැති වෙයි. ලංකාවේ තියෙන හැම නාලිකාවක්ම පිටරට තියෙන ජරා අවර ගණයේ ටෙලි නාට්‍ය මාලාවල් ගලන්ලා මේවා හෝල්සේල් පෙන්නමින් අපේ ටෙලි නාට්‍ය කලාව විනාශ කරලා අද ටෙලි නාට්‍ය කලාකරුවන් දවසේ කුලි කම්කරුවන් බවට පත් කරලා ඉතාම දුක් විඳින තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අයවැය ගරු කතානායකතුමනි සත පහක් මේ පාවිච්චි කරපු කලාකරුවන්ට වෙන් කරලා නැහැ. මෙතන කොතනවත් මේ අයවැය කලාකරුවන්ට සත පහකට වෙන් කරලා නැහැ. ඇයි ඒ? පාවිච්චි කරලා විසිකරනවා කියලා මම කිව්වේ කොණ්ඩම් තීරය කියලා කිව්වේ මම ඒකයි.
දෙදාස් විස්ස ජූනි මාසේ 26 වෙනිදා මේ කලාකරුවන් ගිල අගමැතිතුමා හම්බුණා. මේ අගමැතිතුමාත් ඇත්තටම කලාකරුවෙක්. ඔහු නළුවෙක්. ඔහු ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ නොමියන මිනිසෙකේ රඟපෑවා. හොඳ නළුවෙක් එතුමා. නමුත් එතුමා කලාකරුවන් වෙනුවෙන් වැඩ කරලා නැහැ කියන එක තමයි කලාකරුවන් කියන්න කියලා කිව්වේ. එතුමා ඒ හම්බුන වෙලේ මොනවද කිව්වේ? කොවිඩ් වල ප්‍රශ්නේ හින්දා සිනමා ශාලා අරින්න බෑ කියලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වලු. ගරු අගමැතිතුමනි කලාකරුවන් තමුන්නාස වෙනුවෙන් පෙනී හිටියා කරුණා කරලා පාර්ලිමේන්තුව අපි එකට ඉඳගෙන මේ කතා කරනවා නම් වැඩ කරනවා නම් පාසල් රැල්ල තියෙනවා නම් සිනමා ශාලා හිමියන් කියනවා වැහෙන්න ඉස්සල්ලා කරුණා කරලා සිනමා ශාලා අරින්න කියන ඉල්ලීම තමයි අපේ කලාකරුවන්ගේ ඉල්ලීම. ඒ වගේම පහුගිය ටිකේ සිනමා කර්මාන්තයට දීලා තිබුණ බදුසහන අපේ හිටපු මුදල් අගම ඇමති මංගල සමරවීර මහත්මයා ඒක නැති කරලා තිබුණා. අපේ වුණත් වරදක් නම් වරදක් කියලා කියන්න ඕනේ. සිනමාවට තිබුණු ඒ දීලා තිබුණු බදුසහන නැවත ලබා දෙන්න කියලා ඒ කලාකරුවන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි සිනමා ශාලාවල නැවත ආරම්භ කිරීමේදී පැරණි ගෙවීම් පිළිබඳ සහන කාලයක් ලබා දීම පළාත් පාලන ආයතනවලින් අය කරන විනෝද බදු මුදල් අහෝසි කිරීම ඇතුළු මේ සියලුම දේවල් මම සභාගත කරන්නට මම කටයුතු කරනවා. මට ඒකට ඉඩ දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පහුගිය ටිකේ මොකද්ද උනේ ටෙලි නාට්‍ය පෙන්නද්දි සිද්ධ උනේ මොකද්ද? හිටපු ජනමාධ්‍ය ඇමතිවරු මොනවද කළේ? ඒ අය නිලිමස් සහ දඩමස් ඉල්ලුවා ගරු කතානායකතුමනි. මාළක හඬපට තියෙනවා ඔප්පු කරන්න සියලුම සාක්ෂි තියෙනවා. මම කිසිම දෙයක් කියන්නේ සාක්ෂි කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඒවා. පහුගිය ටිකේ ටෙලි නාට්‍ය බෙල්ට් එකට දාගන්න අර අහිංසක කලාකරුවන්ගෙන් රුපියල් 50,000ක් තමුන්ගේ අරමුදලට දාගත්ත ජනමාධ්‍ය ඇමතිවරු මේ ලංකාවේ ඉන්නවා. දැන් ඒ අය හින්දලා අපි තව අපේ නළුවෙක් කතා කරනවා කැටගොඩ මහත්තයා කියන ලොක්කා. මොකද්ද? ගිය අවුරුදු පහේ තමුන්නාන්සලගේ ඔව් යාපාලන කාලේ කරපු ටිකක් අපිට කියන්න පොඩ අහගෙන ඉන්න. මේ ලංකාවේ 94 සිට ගරු කතානායකතුමනි ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විධායක ජනාධිපතිවරු. අපි නෙමේ ලොක්කා හිටියේ සමාන ලොක්කා කිව්වට මේ ගරු කතානායකතුමනි හිටියේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ හිටියේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ විධායක එක්සිකියුටිව් පවර්ස් තියෙන අය ඉද්දි අපේ කැටගොඩ මහත්තයා සිටියේ ඒ පැත්තේ ජැක්කේ ගහගෙන. එයා මොනවද කළේ කියලා අහන්න. එයා මොනවද කළේ? එයා එහාට මෙහාට පැනපැන හිටියා. එයා එහාට මෙහාට පැනපැන හිටියා. දැන් අපේ කාලේ අපි ගරුව එහෙන්න කියන ලොක්ක මොකද උන්නාසේ කලාකරුවන් වෙනුවෙන් මොනවද කලේ කියලා කියන්නේ ඉස්සෙල්ලා? ඔව් චාමර මන්තිතුමා මගේ නළුවෙක් අහනවා තවත් නරු කතානායකතුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා ලොක්කා කියලා. මේක හැමදාම මේම කයම කතානායකයන කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ. හරි. ඒ වින්ද ඒක කියම් මම එතුමා. හරි. කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා. මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමා වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. මගේ ලොක්කා මං එයාට ලොක්කා කියනවා. මේ මගේ ලොක්කා ලොක්කා. කරු කතානායකතුමනි මගේ ඔබතුමා තමයි මගේ ලොක්කා. මේ සභාවේ ලොක්කෝ නෑ කවුරුවත්. මේ සභාවේ ඉන්නේ සභාපතිතුමා. ඔහොමwidetilde. නමුත් මෙතන ලොක්කා ඔබතුමා. මෙතන ලොකු මතන ලොකුම පුටුවේ ඉන්න කෙනා. ඔයා ලොක්කා නෙමෙයි. වා වාඩි වෙන්න. ගරු කතානායකතුමනි මේ සභාවේ ඉන්නේ ලොක්කෝ නෙමෙයි වැදගත් මහත්තුරු. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න. සර් මං ගරු කිරීමට කිව්වේ සර් මං එදා සමාවත් ඉල්ලුවා. ඉතින් ගරු කතානායකතුමනි සමා වෙන්න ඔබතුමා කතාව වෙලා වදුනට ඉසුදී මේගොල්ලෝ බාධා කරනවා. ගරු කතානායකතුමනි නැවත නැවතත් මේ සියලුම දේශපාලන නායකයන්ගෙන් මං ඉල්ලා සිටින්නේ කලාකරුවන්ව වැරදි විදිහට භාවිතා කරන්න එපා. කරපිංච කොණ්ඩම් තියරියට භාවිතා කරන්න නැතුව ඒ අයට ජාතික ප්‍රතිපත්තියක් යටතේ කලාපුරේ නිවාස දීමේදී අනිකුත් ප්‍රතිපාදන දීමේදී ටෙලි නාට්‍යවල බෙල්ට් දීමේදී හැමදේදීම අවංකව සමස්තයක් වශයෙන් සමව සලකන්න කියන ඉල්ලීම තමයි කලාකරුවන් කරන්නේ. ඒ වගේම මම මේ දරුවා ඇමතිතුමා
ඇත්තරම මේ බදු වලට උදව් වෙලා තිබුණා කියලා මේ කලාකරුවන් මට ඇවිල්ලා කිව්වා පළාත් පාලන ආයතනවලින් කරන විනෝද බද අහෝසි කිරීමට එතුමා ලොකු හඬක් නැගුවා එතුමාට ස්තුතියි සර් තෑන්ක් යූ වෙරි මච් ඉතින් මම හිතනවා ඔබතුමාට පුළුවන් මේ සිනමා ශාලා වලට කරන මේ අසාධාරණය කරුණා කරලා පළාත් සභා හරහා ඒක නිවැරදි කරගෙන කලාකරුවන්ට ඒක ලබා දෙන්න කියන ඉල්ලීම කලාකරුවන් ඔබතුමාගෙන් ඉල්ලන්න කියලා කිව්වා ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේදී මොකද අපි කලාකරුවන් හැටියට මොන පක්ෂයේ හිටියත් අපි හැමදාම එකයි එකට ඉන්නේ අපිව බේද බින්න කරන්න කාටවත් බෑ ඉතින් මම නැවත නැවතත් කියනවා ඒ ගීත කුමාරසිංහ මහත්මිය ඒ කරපු යෝජනා ඒ වගේම ඩයනා ගමගේ මහත්මිය කරපු යෝජනා ඒ වගේම මොකද එවන් උද්දික ප්‍රේමරත්න මහත්මයා කරපු යෝජනා ඇතුළු ඒ පහුගිය යුගයේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කලාකරුවන් එක දිගට ඉල්ලා හිටියා කරු කතා නායකතුමනි කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් දෙන්න කියලා. අද විල්සන් කරු වගේ මහත්ෙක් මා එක්ක වන් ෂොට් එකේ වලිසුන්දර රඟපාපු පුද්ගලෙක්ට වෙලා තියෙනවා 5000 ගන්න පොලිමෙ ඉන්න කරු කතා නායකතුමනි. මේ කතා නායකතුමනි දැන් කතා නායකතුමනි මේ බැංකුවල ඉන්න නිලධාරින් මේ අයගේ මූණු දන්නවා. ඒ අය කලාකරුවන් ගියාම ඉල්ලනවා පඩිපතක්. පේචෙක් එක ඉල්ලනවා, පේ ලිස්ට් එක ඉල්ලනවා. ඒ අයට දෙන්න දෙයක් නැහැ. කරු කතානායකතුමනි කලාකරුවන්ට එහෙම පඩිපතක්, චෙක් එකක්, ඒ වගේ දෙයක් පෙන්වන්න නැතුව ලෝන් එකක් ගන්න බෑ. ගැරන්ටර්ස්ලා ඉල්ලනවා. ඉතින් කරු කතානායකතුමනි කලාකරුවෙක් රජ වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා කලාකරුවෙක් හැටියට ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලාකරුවෙක්ගේ බිරිඳක් හැටියට ඉඳලත් මේ දේවල් උනේ නැහැ. ඒ හින්දා මං ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා හැකිනම් එතුමාට හැකිනම් කලාකරුවන්ට මේ වගේ රෙකග්නිෂන් එකක් ඒ අයට යම් කිසි වටිනාකමක් දීලා ඒ අයට ඐඩෙන්ටි කාඩ් එකක් නිකුත් කරලා ඒ අයට පුළුවන් නම් විශ්‍රාම වැටුපක් දෙන්න බොහෝ බහුතරයක් කලාකරුවන් තමුන්ගේ සැදෑ සමය ගත කරන්නේ ඉතාම දුක්ඛිත තත්ත්වෙන්. ඒ මොකද ඒ අයට පැහැදිලි වේතනයක් වගේම පැහැදිලි පඩිපතක් නැහැ. එහිඳ ඒ ගැන විශේෂයෙන් මේ ආණ්ඩුව ක්‍රියා කරයි කියලා මම හිතනවා. මම බොහොම දුක් වෙනවා මේ අයවැයේ සංස්කෘතියට කිසිම දෙයක් ඔබතුමයි කාලය අවසන් නැහැ. නමක් ගමක්වත් සදාන් කරලා නැහැ සතභාක් වෙන් කරලා නැති එකන මම කඩගාටු වෙනවා. ඒ හින්දා මම යෝජනාවක් හැටියට කරනවා මේ රජයපත් කරන්න කඩේ ගිය කලාකරුවන් තවත් ගිහිල්ලා හම්බෙලා කරු ජනාධිපතිතුමා සාගමැතුමා හම්බෙලා කරුණා කළා අපි කියන යෝජනා පක්ෂපාත භේදයෙන් තොරව ඉස්සර කරගන්න. බොහොම ස්තුතියි.